දෙදස් විසි තුන දෙදස් විසි පහ කාලපරිච්ඡේදයේ වන විට දැනට රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 9%යි. එය 11.3 දක්වා ඉහළ නංවා ගත යුතු වෙනවා. ඊළඟට රජයේ වියදම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 18.9%යි. එය 18.1 දක්වා අඩු කර ගැනීම ඉලක්ක කරනවා. පසුගිය වර්ෂයේ අයවැය පරතරය මේ වර්ෂයේ 9.8ක් එය 6.8 දක්වා අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඇති වෙලා තිබෙන දරුණු ආර්ථික අගාධයෙන් ගොඩ එන්න නම් අවශ්‍යම රජයේ ආදායම් ඉහළ නංවා ගත යුතු වෙනවා. ඒ සඳහා වෙන ප්‍රතිපත්ති රාමුව කැබිනට් පත්‍රිකාවෙන් ප්‍රමුඛතා ලබා දෙන අංශ පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. පාඩු ලබන රාජ්‍ය ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල යනාදී ප්‍රති සැකසුම්කරණයක් තුළින් ඒ අලාභ ලබන සමහර ව්‍යාපාර වසා දැමීමට හෝ වෙනත් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග යෙදුවේ නැත්නම් අපිට මේ රට තවදුරටත් පවත්වාගෙන යන්න බැරි තත්වයට පත් වෙලා තිබෙනවා. දැන් ගිය වර්ෂයේදී රජයේ මුළු බදු ආදායම රුපියල් 1298 බිලියන. එයින් රාජ්‍ය සේවක වැටුපසා විශ්‍රාම වැටුප සඳහා පමණක් බිලියන 1115ක් ගෙවිය යුතු වුණා. එතකොට අනිත් සියලු දේ සඳහා ඉතුරු වුණේ බිලියන 153යි. නමුත් පොලි විතරක් ගෙවන්න තියෙනවා ගත්ත ණය වලට බිලියන 1000කට වඩා වැඩි ප්‍රමාණයක්. වැටුප හා විශ්‍රාම වැටුප ගෙවීම සහ රාජ්‍ය ණය සඳහා පොලි ගෙවීම කියන වියදම් දෙකවත් කවුරු ආණ්ඩුවක් ගත්තත් දරා ගන්න බැරි තත්වයකට පැමිණලා තියෙනවා. 2023 අයවැය විශාල වෙනස්කම් හා අලුත් බලාපොරොත්තු සහිත අයවැයක් බවට පත් කරන්න කැබිනට් අනුමැතිය ඊයේ දිනේදී ලබා ගත්තා.